The Big Story. ජාතික ආණ්ඩුවක් ලෙස එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා එකගතාවකට එළඹුණත් පසුගිය දින කිහිපෙම ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අතර සාකච්ඡා වාර කිහිපයක්ම පැවතුණා. කෙසේ වෙතත් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා සඳහන් කර සිටියේ එම සාකච්ඡාවලට අනුව දෙපාර්ශවය ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද එකඟතාවයකට පැමිණ ඇති බවයි. මෙම එකඟතාවට අනුව එළඹෙන සැප්තැම්බර් 2 වනදා නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දියුණු වීමටද නියමිත බව මලික් සමරවික්‍රම මහතා අද දෙරණට සඳහන් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණද අද පැවති මාධ්‍ය හමුවකදී මෙම ජාතික ආණ්ඩු එකඟතාව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දැක්වුවා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මලික් සමරවික්‍රම ප්‍රකාශයන්නිකුත් කරනවා ශ්‍රී ලංකා අන්ධ පක්ෂ වෙනුවෙන්. ඒක පළවෙනි වීලුවනේ ප්‍රකාශනිකුත් වෙන්න ඕනේ දෙපාර්ශවයක් එකඟටනේ. ශ්‍රී ලංකා අන්ධ පක්ෂය එකඟුණාද නැද්ද කියලා ශ්‍රී ලංකා අන්ධ පක්ෂයේ නිවේදනයන්නිකුත් කරන්න ඕනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා අන්ධ පක්ෂය විතරක් නෙමෙයි පක්ෂ හැටියට සිටින්නේ. තම පක්ෂ ගණනාවකෙන් සමන්විතයි. සා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම තව පක්ෂ රාශියකින් සමන්විත මන්ත්‍රී කණ්ඩායම. ඒ නිසා සියලු දෙනා මේ පක්ෂයක තීරණයට යටත් වෙන්නේ නැහැ. ඒ අනුව අප මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය විමසුවා. විශේෂයෙන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි හැටියට අපි දැඩි ලෙස විරුද්ධ වුණා ඇමති ධූර සංඛ්‍යාව 50 ඉක්මවනවට. ජාතික පක්ෂ යෝජනා කරේ ඇත්තටම 53 දක්වා ඇමති ධූර සංඛ්‍යාව වැඩි කරන්න. නමුත් අපි දැඩි ලෙස ගියා 40ට සීමා කරමු කියලා. නමුත් අවසානයේ වෙනත් කුඩා පක්ෂ සහ වෙනත් කණ්ඩායම් හිටපු නිසා 45 කර දැන් සීමා වෙලා තියෙනවා කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව. මේ වෙනකොට ඒ පක්ෂවලින් පත් කරපු කමිටු දෙක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් හදන ආණ්ඩුවේ ඇමති ධූර විෂයන් පිළිබඳව අවසාන නිගමනයකට එළඹෙමින් පවතින මේ මොහොත වෙන විටත් බුරණායට බුරන්න දීලා තප්පුලානායට තප්පුලාන්න දීලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුවක් හැදීමේ කාර්යය මේ වෙනකොට කරගෙන යනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මෙම ජාතික ආණ්ඩු සංකල්පය සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්. මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි, මේක හවුල් ආණ්ඩුවක්. ඇත්තටම මේ තියෙන්නේ ඇමතිකම් බෙදා ගැනීම සඳහා කරන කපටි වැඩක්. ව්‍යවස්ථාවට අනුවත් මේ ජාතික ආණ්ඩුවක් වෙන්නේ නැහැ. මෙය රටේ ජනතාවගේ ජනවරමට පයින් ගැසීමක්. මැතිවරණදී තා පැහැදිලිව කිව්වේ මේ පක්ෂ දෙක දෙන්නම ඉන්නේ කියලා. අපි දකින්නේ මේක හවුල් ආණ්ඩුවක් හදීම සඳහා කරන උපරවැට්ටියක්, තනතුරු වරප්‍රසාද බෙදා ගැනීම සඳහා කරන උත්සාහයක් පමණයි. The Big Story.